Mau betul negara apa? これ、これやんないこれって。これだ、いいよ、これ、これやんないこれって。これだ、パス。 දින සමග ජනවල වේගය පක්ෂයක් හැටියට සංධානයක් හැටියට අපේ නාම යෝජනා බාර දුන්නා කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා අපේක්ෂකින් 21 දෙනෙක් අද ලෞත්‍රයක් සිටිනවා අපි අදහස් කරනවා මෙම මැතිවරණය පොදු ජනතාවගේ ආශිර්වාදය මත ජයග්‍රහණයකට යහපත් දේශයක් යහපත් මාතෘභූමියක් රට ගොඩනැගෙන රට සංවර්ධනය වෙන ජනතාවගේ ජනදුක නිවාලන යුගයක් කරා නායකත්වය ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ උදෙසා සම්මුතිවාද එකමුතු භාවය සහෝදරත්වය කේන්ද්‍ර කරගෙන මේ රටට නව යුගයක් උදා කරන්න බලාපොරොත්තු. වර්තමාන රජයත් එක්ක ඔබතුමා මොන විදිහටද කටයුතු කරන්න සූදානම්? ඔබතුමාගේ මොකක්ද ඉලක්කය? ජනාධිපතිවරෙන් පත් වෙලා සිටිනවා. පත් වී සිටින ජනාධිපතිවරයාත් සමග රටේ අවශ්‍යතාවය උදෙසා ලක්ෂ 220ක් මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය උදෙසා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කළ යුතු ඉහළම කාර්යභාර ඉෂ්ට කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතිහාසයේ පුරාවටම මෙතෙක් තිබුණු ඒ ජරා ජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය පසෙක දමන සම්මුතිවාදය එකමුතු භාවය සහෝදරත්වය සංහිඳියාව අප කේන්ද්‍ර කරගෙන විශේෂයෙන් රටේ සංවර්ධනය 2028 වෙනකොට එකඟ වෙලා තියෙනවා ණය ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. සිද්ධ වෙන්නේ කුඩා වෙච්ච ආර්ථික ඇතුළේ බරපතල අභියෝග. මේ අභියෝග අපි රජයේ පාර්ශවයකට මම නම් පටවන්නේ නැහැ. ඒක අපි සියලු දෙනාගේම වගකීම. ලක්ෂ 220ම එකට එකතු වෙලා රට ගොඩේන වැඩසටහන් නායකත්වය ලබා දෙන්නට ඕන අපි ඒකට සූදානම්. සම්මානගත වීම සම්බන්ධව ඔබතුමාලගේ අපේක්ෂකයෝ තෝරාගෙන ඉන්නේ මොන වගේ තත්ත්වයක්ද? දැඩි තරඟකාරීත්වය. දැඩි තරඟකාරීත්වය. සමහර බල ප්‍රදේශවල දැමිය හැකි අපේක්ෂක ප්‍රමාණය මම හිතන්නේ ඒක ජනගහන මට්ටම අනුව හෝ වෙනත් කරුණු කාරණා මත ඉදිරිපත් කළ හැකි අපේක්ෂකයන් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ තුළ ලොකු පීඩනයක්. මොකද විශාල තරඟකාරීත්වයක් තියෙනවා මේ අපේක්ෂකත්වය ලබා ගන්න. මෙවර මැතිවරණ ලෙස සමගි ජන සම්දානයේ කාන්තා නියෝජනය කොහොමද කරන්නේ? අද වශයෙන්ම තිබුණු සීමා සහිත කාල වකවානුව තුළ මොකද ජනාධිපතිවරණ ප්‍රතිපලක් සමගම මම හිතන්නේ ඉතාමත් කෙටි කාලයක් තුළ ඒ සිදුරු විසිරුවීමත් සමග අපට සෑහීමකට පත් විය හැකි ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න බැරි වුණා තමයි සත්‍ය කතාව. නමුත් දෙවිදී එළමෙන පළාත් සභා මැතිවරණය මොකද පළාත් පාල මැතිවරණය කොහොමටත් ඒක නෛතිකව තිබෙනවා 125ක මන්ත්‍රීවෙන් කිරීම පළාත් සභා මැතිවරණයේදී මේට වැඩිය සතුටුදායක ආකාරයට ඒ කාන්තා නියෝජනත්වය ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. තිබුණු සීමා සහිත කාලවකවානුව තුළ අපිට ඒ වැඩි නියෝජනත්වයක් ලබා ගැනීම අපට සතුටු විය හැකි ආකාරයක සිදුවුණේ නැහැ. අවසාන වශයෙන් දැනගන්න කැමති අපි දන්න ජේෂ්ඨ දේශපාලනඥයන්ට සමුගන්නු වුණ දේශපාලනය අතහැර යන්න වුණ පලා යන්න සිද්ධ වුණා. මේ ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ? ඉටපු විවක්ෂ නායක තුමා හැටියට
මේවයි සාමාන්‍යයෙන් දේශපාලනය හෝ වෙනත් වෘත්තීන් කරන ඔය හැමෝටම ඒ තමන්ගේ වෘත්තිය තමන්ගේ කාලය තමන්ගේ සේවාව එතන වෘත්තියක් නෙවෙයි දේශපාලනය මම නම් හඳුනන්නේ ජනතා සේවාවක් කියලා. ඒ විවිධ ශේෂ්ඨයන් වල උපරිම ජවයෙන් කටයුතු කරන්න පුළුවන් හොඳම කාලවකවානුවක් තියෙනවා. ඉතින් ඒ අයගේ තනි තීන්දුව මත ඒ තීන්දුව තීරණ ගන්නවා දේශපාලනයේ රැඳී සිටිනවාද නැද්ද කියන කාරණා. අවසානයේදී මේ වැදගත් වන්නේ හැම විටම ජනතා ආශිර්වාදය තුළ කටයුතු කිරීම. නිසා හැමෝම සූදානම් වෙන්නට ඕන. ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළහොත් ඒ සමාජ සේවා ශිෂ්‍යයෙක් දේශපාලන ශිෂ්‍යයෙක් ඉවත් වෙනවා. මම නැවතත් කියන කැමතියි කවුරු මොන දේශපාලනය කරත් කොච්චර ඡන්ද තිබ්බත් අපි වග බලා ගන්නට ඕන අපේ මාතෘභූමිය රැක ගන්න. විශේෂයෙන්ම මාතෘභූමියේ ජාතික අවශ්‍යතාවය ශක්තිමත් කරන්න ඒ වගේම මාතෘභූමියේ ලක්ෂ 220 ජනතාවගේ ජන ජීවිත සුපිත මුදිත කරන්නට අවශ්‍ය ඒ සියලුම කැපකිරීම් කරන්නට සිදු වෙනවා.